नमस्कार विवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम रुवनत समदा सदहम शरणयामि। नमस्कार विवा संघरुवनत समदा महासंघ शरणयामि। नमस्कार विवा तुनुरुवनत समदाति शरणयामि। साधु साधु साधु। मैं उत्तम सी सद्धर्मय අප කෙරෙහි මහත් කරුණාවෙන් අනාගතයට දායාද කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ උතුම් මහ රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු. මේ යුගයේ මේ සි සද්ධර්මය අපට කියා දුන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් මේ උයන්දඩ මහමෙවුනා භාවනාසපුයේ මේ උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් දේශනාවක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට සී සද්ධර්මය ගලපා ගන්න අදහසින් තමයි මේ පින්නතුන් මේ පින්බිමේ තැන්පත් වෙලා ඉන්නේ. පින්නත්නි, අපගේ ශාස්ත්‍රූ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, බාහිරින් ලැබෙන අංග අතරින් කල්යාණ මිත්‍ර ශ්‍රේවණයත් සී සද්ධර්මයක් තරම් යහපත පිණිස පවතින ජීවිතයට අර්ථය උදා කර දෙන උතුම් ධර්මාවබෝධය පිණිස උපකාරී වෙන දෙයක් සම්බුදු නුවණින් දකින්නේ නැහැ කියලා. අපිට බාහිරින් ලැබෙන අතිශයින්ම උපකාරී වූ අංග දෙක තමයි කල්යාණ මිත්‍ර සේවනයත් සී සද්ධර්මත් ශ්‍රවණයත්. පින්නත්නි, ඒ කල්යාණ මිත්‍ර සේවනයෙන් සී සද්ධර්මයේ යම් කෙනෙකුට ඇහෙද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එයා තුල භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදිනවා. ඒ වගේම ඒ ශ්‍රද්ධාව ඉපදීම හේතුවෙන් ඒ කෙනාට ඒ ධර්මය තව තවත් ශ්‍රවණය කරන්න කැමැත්ත උපදිනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධාවේ පිහිටා සිටිද්දී ඒ ශ්‍රවණය කළ ධර්මයට අනුව නුවණින් විමසන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය යෙදෙමින් ඒ ශ්‍රාවකයා සිහියත් නුවණත් දියුණු කරනවා. සිහිනුවන දියුණු කරද්දී ඒ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා
මේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ අභ්‍යන්තර ආයතන 6 හොඳට සංවර කරගනිමින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. අන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ශ්‍රාවකයා කාය දුෂ්චරිතයෙන් මිදිලා කාය සුචරිතේ පිහිටනවා. ඒ වගේම වචී දුෂ්චරිතයෙන් මිදිලා වචී සුචරිතේ පිහිටනවා. මනෝ දුෂ්චරිතයෙන් මිදිලා මනෝ සුචරිතේ පිහිටනවා. මේ විදිහට සිත, කය, වචන කියන මේ තුන්දොර සුචරිතේ පිහිටන යහපත් කෙනෙක් බවට ඒ ශ්‍රාවකයා පත් වෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානේ තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න. ඒ සතර සතිපට්ඨානේ දියුණු කරන ශ්‍රාවකයා තුළ ධර්මාවබෝධයට උපකාරී වෙන අංග බෝධිපාර්ශික ධර්ම 7 තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න, දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ සති, ධම්මවිජ, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන ඒ සත්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරගත්ත, පරිපූර්ණ කරගත්ත ශ්‍රාවකයාට විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ විදිහට තමයි පින්නත්නි ශ්‍රාවකෙගේ ජීවිතය තුළ මේ ධර්ම මාර්ගය දියුණු වෙලා යන්නේ, පරිපූර්ණත්වයට පත් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අවිජ්ජා කියන සූත්‍රයේදී දේශනා කළා. පින්නත්ති කෙනෙක්ගේ ජීවිතයට ඒ ආකාරයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තියත් ධර්මශ්‍රවණයත් ලැබෙන්න කලින් බොහෝ විට සසර පුරා කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන්නේ පාප මිත්‍රාශ්‍රයත් අසත් ධර්මශ්‍රවණයත්. ඒ වගේම මේ ජීවිතයේදී වුණත් අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න කලින් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙන්න කලින් අපිට සමහර විට පාප මිත්‍රාශ්‍රයත් අසත් ධර්ම ශ්‍රවණයත්, ඒ කියන්නේ ධර්මයෙන් පරිබාහිර වූ දේවල් අසන්ටත් ලැබෙන්න පුළුවන්. අන්න එතකොට අපේ ජීවිතය තුළේ ධර්මයේ ලැබෙන්න කලින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට සැලසෙන්න කලින් ශ්‍රද්ධාව ඉපදී නොතිබිලා තිබුණා වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව ඉපදී නොතිබුන නිසා අයෝනිසෝ මනසිකාරී යෙදුණා වෙන්නත් පුළුවන්. ඒ අයෝනිසෝ මනසිකාරී යෙදීම නිසා සිහිනුවණින් බැහැර වෙලා ඉන්ද්‍රිය සංවර වෙලා අපේ ජීවිතේ කයින් සිද්ධ වෙච්ච වැරදි තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රාණඝාතේ කිරලා තියෙන්න පුළුවන්. සොරකම් කිරලා තියෙන්න පුළුවන්. වැරදි කාමසේවනයේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වැරදි යම් කෙනෙක්ගේ ජීවිතේ සිද්ධ වුණාට පස්සේ එයාට කල්යාණ මිත්‍ර සම්පත්තියත් ධර්මයත් ජීවිතේට ලැබුණට පස්සේ සමහර විටක පසුතැවීමක් උපදිනවා. අනේ මම නොදන්න කාලේ, මං ධර්මයේ නොඅසපු කාලේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය මගේ ජීවිතේ නොතිබුණ කාලේ මගේ අතින් මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නේ කියලා එයා පසුතැවෙනවා. සමහර විට ඒ ගැන දුක් වෙනවා. සමහර විට ඒක විපාක ගැන හිතලා සිතට බියක් ඇති ගැනීමක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වෙන්න කලින් ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යහපත අයහපත ගැන තැකීමක් නැතුව
කුසල් ලකුසල් ගැන තැකීමක් නැතුව කෙනෙක්ගේ අතින් බොරු කියවෙලා තියෙන්න පුළුවන්. කේලාම් කියවෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම වැඩකර නැති හිස් වචන ඔහි කතා කර කර හිටපු ජීවිතයක් එයාගේ අතීතේ තියෙන්න පුළුවන්. ඒ වගේම සමගිය නැති කරන, බිඳීම ඇති කරන කේලාම් කියවෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අයගේ හිත රිදෙන, අපහස්තාවයට පත්වෙන, පීඩාවට පත්වෙන පරුස වචන යම් කෙනෙක් අතින් කියවලා තියෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාටත් මේ ධර්මයේ අහන්න ලැබිලා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒ දේවල් අකුසල් වැරදි සහගත දේවල් මගේ අතින් මේ නොදන්න කාලේ සිද්ධ වුණානේ වචනෙන් කියලා යම් කිසි පසුතැවීමක් දුකක් කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධර්මයේ නොදන්නා කාලේ කුසලයේ අකුසලයේ ගැන තැකීමක් නැතිව කෙනෙක් මනෝ දුස්තරිතේ දිලා තිබුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරහෙන් ව්‍යාපාදයෙන් යට වෙලා සිතුවිලි සිතලා තියෙන්න පුළුවන්. ඒ වගේම අන්නාගේ දේවල් වලට ආසා කරපු අවස්ථා තියෙන්න පුළුවන් තමන් සතු කරගන්න. ඒ වගේම තමයි ඒ කෙනාගේ ජීවිතේ තියෙන්න පුළුවන් මේ පින්පව් අදහා ගන්න නැතුව නිරය, ප්‍රේත ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී ඕපපාතික උපත් පිළිගන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරපු කාල පරිච්ඡේදයක් තිබුණා වෙන්න පුළුවන්. ඉතින් ධර්මයේ ඇහුවට පස්සේ සම්මා දිට්ඨිය ගැන දැනගත්තට පස්සේ ඒක නට දුකක් කනගාටුවක් එතකොට ඇති වෙන්න පුළුවන්. මම මේ ධර්මයේ නොදන්නා කාලේ මම මිත්‍යා දෘෂ්ටික දේවල් අනුගමනය කරානි, මිත්‍යා දෘෂ්ටිකව හිටියානි කියලා තමන් ගැන දුකක් පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණාවලින් නිදහස් වෙලා ජීවිතේ තමන්ගෙන් සිද්ධ වෙච්ච කායික වැරදි, වාචසික වැරදි, මානසික වැරදි ගැන පසුතැවෙන්නේ නැතුව, ඒ ගැන දුක්ෙන් නැතුව, කනගාටු වෙන්නේ නැතුව ජීවිතය ධර්මයේ තුල දියුණු කරගන්නේ කොහොමද? ඒ සිද්ධ වෙච්ච අකුසල් යංච පාපං කතං කම්මං කුසලේන පිටියති. ඒ තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අකුසල් කුසල් බලයෙන් කුසල් උපද්දවාගෙන මැඩපවත්වන්නේ කොහොමද කියලා අපිට භාග්‍යතුන් වහන්සේ කියා දීලා තියෙනවා. සමහරක් විටක අපි කල්යාණ මිත්‍ර ඇසුරට ආවට පස්සෙත්, ධර්මයේ දැනගත්තට පස්සෙත් අපේ සිහියේ නුවණේ වීරියේ යම් අඩුපාඩු නිසා අපි තුල කයින් වචනින් මනසින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එතකොටත් අපිට හිතට කනගාටුවක්, දුකක් ඇති වෙනවා. අනේ අපි ධර්මයේ දැනගත්තට පස්සෙත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණට පස්සෙත් මාතින් මේ වැරදි, මේ අකුසල් සහගත දේවල් සිද්ධ වුණානේ කියලා. අන්න එතකොට ඒ පසුතැවීමට, දුකට හිත යට කරගන්නේ නැතුව ඒන් අත් මිදිලා කුසලයේ තුල පිහිටලා තව දුරටත් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න උතුම් දේශනාවක් තමයි අද මම මේ පින්නතුන්ට කියලා දෙන්න අදහස් කළේ. පින්නත්ති, මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායක උතුම් පොත් වහන්සේගේ 4 කොටසේ සලායතන වර්ගයේ ගාමිණී සංයුත්තේ සංක ධම්ම සූත්‍රය, සක්පිඹීම උපමාවකට වදාළ දෙසුම. පින්නත් මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අසිබන්ධක පුත්ත ගාමිණී කියලා මේ රැකියාව වශයෙන් කඩු බැඳීම කරපු ඒ ගාමිණී කියන
කෙනාට භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන්නේ. මේ ගාමිණී කලින් තෙරුවන් සරණ ගිය ධර්මයේ හැසිරුණ කෙනෙක් නෙවෙයි. ඒ ගාමිණී සරණ ගිහිල්ලා හිටියේ නිගණ්ඨනාත පුත්තව. ඉතින් මේ ගාමිණී බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දවසක් වන්දනා කරලා කතා බහක් ඇති වුණා. ඒ වෙලාවේ මේ ගාමිණීගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ, ඔබගේ ශාස්ත්‍රු නිගණ්ඨනාත පුත්ත කොයි විදිහේ ධර්මයක්ද ඔබට දේශනා කරන්නේ කියලා දුන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මෙයා උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, නිගණ්ඨනාත පුත්තයන් අපිට කියලා දුන්නා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් ඒ හැමෝම නිරයේ යනවා. යම් කිසි කෙනෙක් අතින් සොරකමක් සිද්ධ වුණොත්, සොරකම් කරනවා නම් එයා නිරේ උපදින්නේ. යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් එයා නිරේ උපදින කෙනෙක්. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒ අය උපදින්නේ නිරේ කියලයි අපිට කියා දෙන්නේ. යමක් බහුලව කරනවද ඒ බහුලව කරන දේ අනුවයි උපතක් කරා යන්නේ කියලා නිගණ්ඨනාත පුත්ත අපිට කියා දෙනවා කියලා පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ගාමිණී ඔය කියන විදිහට නම් කවුරුවත් නිරේ යන්නේ නැහැ. ඒකට හේතුව සත්තු මරණ කෙනා පොඩි වෙලාවයි සත්තු මරන්නේ, දවස වැඩි වෙලාවක් සත්තු නොමරා ඉන්නවා. සොරකම් කරන කෙනා දවසේ පොඩි වෙලාවකයි සොරකම කරන්නේ, දවසේ වැඩි වෙලාවක් සොරකම් නොකර ඉන්නවා. වැරදි කාම සේවනයේ යෙදෙන කෙනා පොඩි වෙලාවකටයි ඒක යෙදෙන්නේ, වැඩි වෙලාවක් එයා වැරදි කාම සේවනයේ නොකර ඉන්නවා. බොරු කියන කෙනා පොඩි වෙලාවයි බොරු කියන්න ගන්නේ, දවසේ වැඩි වෙලාවක් එයා බොරු නොකිය ඉන්නවා. මත්පැන් පානය කරන කෙනා පොඩි වෙලාවයි ඒක යෙදෙන්නේ, දවසේ වැඩි වෙලාවක් ඒක නොකරයි ඉන්නේ. ඉතින් බහුල වශයෙන් කරන දේ හේතුවෙන් නිරේ යනවා නම් ඒකළු බහුල වශයෙන් කරන්නේ ව නොකරන එක. එතකොට බහුල වශයෙන් නොකරන එකෙන් කොහොමද නිරේ යන්නේ කියලා ඇහුවා. තේරුණාද කිව්වදේ? දැන් ඒ පස්පව් කරන අය දවසේ පොඩි වෙලාවයි ඒක යෙදෙන්නේ, වැඩි වෙලාවක් ඒකෙන් බැහැර වෙලා ඉන්නවා. එතකොට බහුල වශයෙන් කරන දේ හේතුවෙන් නම් නිරේ යන්නේ, ඒ පස්පවින් බැහැර වෙලා ඉන්න වෙලාව වැඩි නිසා ඒ කවුරුත් නිරේ යන්නේ නැ කිව්වා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සතුන් මරණ අය, සොරකම් කරන අය, වැරදි කාම සේවනයේ යෙදෙන අය, බොරු කියන අය, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන අය හැමෝම නිරේ යනවා කියලා යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් කිව්වොත් එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් නැහෙනේ. එයාට ඒ අකුසලයෙන් වැළකීලා කුසලයට එන්න අවස්ථාවක් නැහෙනේ. එයාට ඒ පවින් වැළකීලා යහපත් වෙන්න අවස්ථාවක් නැහෙනේ. ඒ නිසා ඒ කියන විදිහ වැරදි කියලා මුලින්ම පෙන්වා දුන්නා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දැන් ඒ වගේ වැරදියට ධර්මයේ කියන නිගණ්ඨනාත පුත්ත වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් සරණ ගිහාම වෙන්නේ, ඒ බණ අහපු කෙනා තමන් ගැන හිතනවා, අනේ මගේ අතිනු සත්තු මැරුණා, මමත් සොරකම් කළා, මගේ අතිනුත් වැරදි කාම සේවනයේ සිද්ධ වෙලා තියෙනවා, මමත් බොරු කියලා තියෙනවා, මගේ අතිනුත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ සිද්ධ වෙලා තියෙනවා, එහෙනම් අනේ මම උපදින්නේ නිරේනේ කියලා, නිරේ උපදින කෙනෙක් කියලා තමාව සම්මත කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, අන්නේ පිහිටවාගත් දෘෂ්ටිය විසින්
එයාව නිරේ ගෙනියනවා. එතකොට එයාව නිරේ ගෙනියන්නේ එයා පස්පව් කළ නිසාද, එහෙම නැත්නම් මම නිරේ උපදින කෙනෙක් කියන සිතුවිල්ල බහුල වශයෙන් පවත්වලා ඒ දෘෂ්ටි ඇතුව මිය යන නිසාද? ඒ දෘෂ්ටියෙන් මිය යන නිසා එයා නිරේ උපදිනවා කියනවා. ඇයි වැරදි අසත් ධර්මයක් ඇහුවා, ඒ හේතුවෙන් හිතාගත්තා මම නිරේ යන කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, හැබැයි ගාමිනී, ඉදපන ගාමිනී තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. හැබැයි ගාමිනී, තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උපදිනවා. උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ සම්බුදු ගුණයන්ගින් යුක්තයි. එතකොට තථාගතයන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ වීතරාගී, වීතදෝසී, වීතමෝහි හදමඩලක් දරාගෙන නිකලෙස්ස වැඩ ඉඳිමින්, ඒ වගේම ගුරුපදේශ රහිතව උතුම් සම්මා සම්බුද්ධත්වය තමන් වහන්සේගේම නුවණින් සාක්ෂාත් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගෙන තමයි මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් පරිපූර්ණ කරගෙන ඒ සුන්දර නිවනට පැමිණිලයි ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේ මේ සියලුම ලෝක ධාතු අවබෝධ කරලා ඒ සියලු ලෝක ධාතුන්ගෙන් නිදහස්ව ඉඳිමිනුයි ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ මහා කරුණාවකින් යුක්තව, විස්මිත ප්‍රඥාවකින් යුක්තව, ඒ වගේම ඉර්ධමයේ ප්‍රාතිහාරය යොදාගෙන ආදේශනා ප්‍රාතිහාරයෙන් අන් අයගේ සිත් දකිමින්, අනුශාසනීය ප්‍රාතිහාරයෙන් කුසල් ලකුසල් පෙන්වා දෙමින් මේ දෙව් මිනිසුන්ව දමනය කරන්නේ මේ ධර්මයේ තුල. දෙවියන්ගේත් මිනිසුන්ගේත් නිවන් මඟ පෙන්වන එකම ශාස්ත්‍රුන් වහන්සේ. ඒ අවබෝධ කළ ධර්මය අන් අයටත් අවබෝධ කිරීම පිණිස දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ. මේ සියලු ගුණ දරාගෙන ඉන්න තරම් භාග්‍යවත් වූ, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, නිමුක්ති ඥාන දර්ශනයෙන් තුන් ලෝකාග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ හැටියටයි ශ්‍රාවකීන්ට ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරද්දී සෝ අනේක පරියායේන පානාතිපාතං ගරහති විගරහති පානාතිපාතා විරමතාති චාහ. ඒ භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ සතුන් මැරීමට ප්‍රාණඝාතයට ගරහනවා. ඒ ප්‍රාණඝාතයේ සතුන් මැරීම අකුසලයක්, ඒක පවක් කියලා පෙන්වා දෙනවා. ඒ වගේම ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස පෙන්වා දෙනවා. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්, යහපතක් කියලා පෙන්වා දෙනවා. ඉතින් මේ ධර්මයේ අහන්න ලැබෙනවා කලින් ප්‍රාණඝාතේ කරපු කෙනෙකුට. එතකොට ඒ කෙනාගේ අතින් ප්‍රාණඝාතේ කලින් සිද්ධ වෙලා තියෙනවා. දැන් සමහර විට අපිත් මේ ධර්මයේ අහන්න කලින් අපිත් නොදන්නාකමින් සමහර විට මේ පාසනන් තියන්නේ නැති, මේ කතුරු භාවිතා කරන්නේ නැති. අපිත් එක්ක සමහර අම්මලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ දන්නේ නැති කාලේ අපිත් මේ වගේ දේවල් අපි අතනුත් උනානේ කියලා. තවත් සමහරු මේ කෘමිනාශක ආදී භාවිතා කරලා
ඔය කැර පොත් අන්නාදී සතුන් මරන්න ඇති. ඒගැන එච්චර හිතන්න ඇතුව. ඊළඟට උකුණන් මකුණන් මරන්න ඇති. ඊළඟට ගෙදෙට්ට සරුපයෙක් කාවොත් බයවෙලා ඒ සරුපයාව මරලදාන්න ඇති. ධර්මී දන්න ඇති කාලේ කල්්‍යයාන මිත්‍ර ආශ්‍රයට එන්න කලින්. දැන් ඔන්න එයාට ඇහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාණඝාතය කියන්නේ වැරදි දෙයක්, අකුසලයක්, පවක්, ඒකෙන් අත්මිදෙන්න කියලා. ඒකෙන් අත්මිදීම බොහොම යහපත් දෙයක්, පිනක්, කුසලයක්, ප්‍රාණඝාතයෙන් වැළකීමේ සමාදන් වෙන්න කියලා ධර්මයේ අහන්න ලැබෙනවා. එතකොට ඒක නා කල්පනා කරනවා මගේ අතිනුත් මේ ප්‍රාණඝාත අකුසලය සිද්ධ වුණා. මමත් මේක නොදන්නාකමින් මගේ අතිනුත් මේ ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ සිද්ධ වෙච්ච අකුසලය ගැන මං දැන් කොච්චර පසුතැවුණත්, ඒ ගැන මං දැන් කොච්චර දුක්ුණත්, ඒ වරද නිවැරදි කරගන්න දැන් මට බෑ. ඒක අතීතයේ සිද්ධ වෙච්ච වරදක්. ඒ අතීතයේ නිවැරදි කරන්න දැන් මට බෑ. දැන් අපිට මතකයි අපි ඔය බියකරුය මේ සසර අර ත්‍රිමාණ චිත්‍රපටියේ අසපුවල පෙන්නද්දී මේ තරුණ අම්මලා ඊළඟට සමහර තරුණ වයසේ ඉන්න දුවලා ඇවිල්ලා අපිට කියනවා, අනේ ස්වාමීන් වහන්ස අපි දැනගෙන හිටියේ නෑ මේ ගබ්සා කිරීම ප්‍රාණඝාත අකුසලයක් කියලා. ඒකෙන් මිනිස් ජීවිතයක් නැති වෙනවා කියන එක අපි එච්චර මෙනෙහි කළේ නෑ, කල්පනා කළේ නෑ. ඒ නිසා අනේ ස්වාමීන් වහන්ස අපි අතිනුත් ඔය අකුසලේ වුණානේ කියලා අපි ඉදිරියේ ඒ පසුතැවිලි වෙනවා, දුක් වෙනවා. ආයනං ස්වාමීන් වහන්සේ මේ අකුසලය අපි කරන්නේ කියලා ඊට පස්සේ පොරොන්දු වෙනවා. දැන් ඒ වගේ කෙනෙකුට මේ ධර්මයේ ඇහුනහම එයා කල්පනා කරනවා, අතීත වැරද්ද මට දැන් නිවැරදි කරන්න බෑ. අතීතේක සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මම දැන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. අදින් පස්සේ මම කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතය තොර කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා එයා ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ තුල සමාදන් වෙනවා. ඊළඟට සොරකම් කර කර හිටපු කෙනෙකුට අහන්න ලැබෙනවා, අනේක පරියායේන අදින්නාදානං ගරහති විගරහති අදින්නාදානා විරමතාති චාහ. භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ සොරකමේ ආදීනව කියා දීලා තියෙනවා. සොරකම පවක්, අයහපතක්. ඒකෙන් වලකින්න, සොරකමින් වැළකීමේ ආනිසංස කියා දෙනවා. එතකොට සොරකම් කර කර හිටපු කෙනෙකුට අහන්න ලැබෙනවා, අනේ මමත් මේ විදිහේ සොරකම් මගේ අතිනුත් සිද්ධ වෙලා තියෙනවානි. දැන් සමහර අය අපිට කියනවා, අනේ ස්වාමීන් වහන්ස මේ ධර්මය අහන්න කලින් මම වැඩට යන්නේ 9ට 8ට ආවා කියලා අස්සං කරනවා. පැයක වැටුප මම හොරින් ගන්නෙ. 4ට වැඩ ඇරිලා ගෙදර යන්න ගියොත් ට්‍රැෆික් එක වැඩි නිසා 3ට වැඩ ඇරිලා යනවා. හැබැයි 4 කියලා අස්සං කරලයි එන්නේ ඔෆිස් එකෙන්. ඒ පැයත් මම මේ මට අහිමි වැටුපක් තමයි සේවය නොකරේ ගත්තේ.
කියලා අපි ඉස්සරහා සමහර අය කියලා තියෙනවා. ඉතින් සමහරු කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අහන්න කලින් වැඩ පොලේ තිබුණ කඩදාසි පැක් ඔය එක එක උපකරණ මං හොරෙන් ගෙදර ගෙනල්ලා තියෙනවා. ඔය වගේ හොරකම් කරපු අවස්ථා අපිට කියනවා ධර්මයේ අහන්න ලැබුණට පස්සේ. එතකොට ඒ අය කල්පනා කරන්න ඕනේ කියනවා මෙහෙම, ඒ අතීත වැරද්ද දැන් මං කොච්චර පසුතැවුණත් දුක්ුණත් නිවැරදි කරන්න බෑ, ඒ වැරද්ද වෙලා ඉවරයි. අර කියමනක් තියෙනවනේ, අතීතය ඇතුන් ලවාවත් ආය අත්දන්න බෑ. අතීතයේ වැරදි සිද්ධ වෙච්ච එක දැන් වෙලා ඉවරයි, ඒක නිවැරදි කරන්න බෑ. හැබැයි එයාට පුළුවන් වර්තමානයේ නිවැරදි වෙන්න. ඒ කොහොමද? මම අද පටන් සියලුම සොරකම් කලින් අත් මිදෙනවා, මට නොදුන්න අංශු මාත්‍රයක තරම් දෙයක්වත් පින්පස්සේ මම සොරස්තින් ගන්නෙ නෑ කියලා එයා සොරකමින් වලකිනවා. ඊට පස්සේ තවත් කෙනෙකුට අහන්න ලැබෙනවා, කාමීසු මිච්ඡාචාරං ගරහති විගරහති, කාමීසු මිච්ඡාචාරා විරමතාති චාහ. භාග්‍යතුන් වහන්සේ මේ වැරදි කාමසේවණයට නොඑක් ආකාරයෙන් ගරහලා තියෙනවා. ඒක වැරදි කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒකේ ආදීනව දේශනා කරලා තියෙනවා. ඒකෙන් ඒ වැරදි කාමසේවණින් වැළකීමේ ආනිසංස පෙන්ලා දීලා වැරදි කාමසේවණින් වළකින්න කියලා දේශනා කරනවා. එතකොට දැන් මේක අහන්න ලැබෙනවා, වැරදි කාමසේවනයේ කියන අකුසලය සිද්ධ වෙච්ච කෙනෙකුට. දැන් මට මතකයි ඔය ඉසිදාසි තෙරණියගේ කතාව අහලා වැරදි කාමසේවනයේ යෙදුන කීප දෙනෙක්ම අපි ගාවට ඇවිල්ලා ඒ අයගෙන් වෙච්ච වැරද්ද හෙළිදරව් කරලා සීලේ පිහිටලා නිවැරදි වුණා. එයි දැන් ඉසිදාසි තෙරණිය අරහත්වයට පත් වෙලා බැලුව තමන්ගේ අතීත සසර ගැන. බලනකොට ජීවිත හතකට කලින් රන්කරුවෙක් වෙලා ඉඳලා තියෙනවා සැවැත්නුවර. හොඳට සල්ලි තිබ්බා, බොහොම ලස්සන රූපයක් තිබ්බා. ඒ ලස්සන රූපයත් අර මුදලුත් නිසා බොහෝ සෙයින් වැරදි කාමසේවනයේ යෙදුණා. ඉතින් දැන් ජීවිත හතකට පස්සේ රහත් වෙලා ඉසිදාසි තෙරණිය බලද්දි දැක්කා, ඒ තරුණෙක් විදිහට වැරදි කාමසේවනයේ යෙදුන ජීවිතයට පස්සේ ගිහිල්ලා ඉපදුනේ මහා නිරයේ. අවුරුදු ලක්ෂ ගණන් දුක්ඛින්දා. ඊළඟට උපතක් කරා ආවා වැඳුරියෙක්ගේ කුසින් වඳුරු පැටියෙක් වෙලා. අර ජීවිතේ සිද්ධ වුණ වැරදි කාමසේවනයේ ඉතුරු විපාක විදිහට ඒ රැලේ නායක වඳුරා මේ වඳුරු පැටියාගේ අර රහසඟ තියෙන පෙදෙස අතින් හූරලා දැම්මා. පණුව හැදිලා වන වෙලා මරණයට පත් වුණා. ඊළඟ ජීවිතේ ඉපදුනා එළදෙනෙක්ගේ කුසින් වසු පැටියෙක් වෙලා. ඒ ජීවිතේදී ගව හිමියන් ඒ ගවයින්ගේ කෝෂ තලනවා බර ඇදගෙන යන්න පුහුණු කරන්න. ඒ ගවපැටියාගේ ඒ උසන කෝෂ තැලුවට පස්සේ ඒ ප්‍රදේශයේ කුණු වෙලා පණුව ගහලා මරණයට පත් වුණා. දැන් අර එක ජීවිතයක වුණ වැරදි කාමසේවන අකුසලය කර්ම විපාකයක් විදියට දිගින් දිගට එනවා. ඊළඟ ජීවිතයේ ඉපදුනා බූරු පැටියෙක් වෙලා ඒ බූරු පැටියාගේ උසන කෝෂයේ තැලුවයි හිමියන් ඒ ප්‍රදේශය කුණු වෙලා පණුව ගහලා මරණයට පත් වුණා. ඊළඟ ජීවිතයේදී
පිරිමි කෙනෙකුත් නොවන ගැහැණු කෙනෙකුත් නොවන නපුංසකෙක් විදිහට ඉපදුනා. මේ විදිහට දැන් මේ වැරදි කාමසේවනේ ආදීනව ඒ හේතුවෙන් සිද්ධ වෙන අකුසල් විපාක අහන්න ලැබෙනවා වැරදි කාමසේවනේ වෙන කෙනෙකුට වුණ කෙනෙකුට. එතකොට එයා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේකින් අත් මිදෙන්න කියලා තියෙනවා, මේක අකුසලයක්, මේකින් අයහපත් ප්‍රතිපාක උපදිනවා කියලා පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් මම අද පටන් මේ අකුසලෙන් අත් මිදෙනවා කියලා එයා වැරදි කාමසේවණින් වළකිනවා. ඒ වගේම බොරු කියපු කෙනෙකුට, අනිත් අයව රවට්ටපු කෙනෙකුට අහන්න ලැබෙනවා මේ බොරු කීම කියලා කියන්නේ ජීවිතයට අයහපත උදා කරලා දෙන අකුසලයක් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒකින් වළකින්න කියලා දේශනා කරලා තියෙනවා. ඔබට මතක ඇති අර ප්‍රේත වස්තුවල තියෙනවා එක බිරිඳක් තමන්ගේ ස්වාමියාට දෙවනි බිරිඳක් විවාහ කරලා දුන්නා බුද්ධ කාලේ තමන්ට දරුවෝ නැති නිසා. එයාම තමයි යෝජනා කරලා දෙවනි බිරිඳක් විවාහ කරලා දුන්නේ තමන්ට දරුවෝ නැති නිසා, පරම්පරාව ඉදිරියට ගෙනියන්න. එතකොට අර දෙවනි බිරිඳට පස්සේ කාලේ දරුවෙක් ලැබෙන්න මේ ලකුණු පහළ වුණා. එතකොට පළවෙනි බිරිඳට ඊර්ෂ්‍යා හිතුණා, දැන් මෙයාට දරුවෙක් ලැබුණොත් මට තියෙන පිළිගැනීම, මට මේ තියෙන සැප සම්පත් ඔක්කොම එයාට යනවා, මට මොකුත් නැති වෙනවා කියලා. ඒ දරු ගැබ වැටෙන්න හොරෙන් කෑමයකට බෙහෙත් දාලා දුන්නා. ඒ දරු ගැබ විනාශ වුණා. එතකොට අර නෑදෑයෝ ඒකට සැක කරලා අර පළවෙනි බිරිඳව ඇහුවා, ඔබ නේද මේ දේ කළේ කියලා. එතකොට එයා බොරුවට දිවුරුවා, මේ දේ මම කළේ නෑ, මම කළා නම් දරුවන් වදලා කන එකක් වෙලා මම උපදින්න ඕනේ කියලා බොරුවට දිවුරුවා. මොකද වුනේ, ප්‍රේත ලෝකේ ඉපදුනා. උදේ වරුවට දරුවන් පස් දිනක් කර්මානුරූපව ලැබෙනවා. ඒ පස් දිනාම කනවා, බඩ පිරෙන්නේ. හවස් වරුවට දරුවෝ පස් දිනක් කර්මානුරූපව ලැබෙනවා. ඒ දරුවෝ පස් දිනත් කනවා, බඩකින්න නැති වෙන්නේ. අන්න බලන්න, ප්‍රාණඝාතේ බොරුවට දිවුරීමේ විපාක ජීවිතයට එන විදිහ. ඉතින් මේක ධර්මයෙන් අහන්න ලැබෙනවා බොරු කියවුන කෙනෙකුට. එතකොට එයා කල්පනා කරනවා, මගේ අතිනුත් මේ බොරු කීම අතීතේ සිද්ධ වෙලා තියෙනවා, මගේ අතිනුත් බොරු කීම හරියට වෙලා තියෙනවා. හැබැයි දැන් මම කොච්චර පසුතැවුණත් දුක්ුණත් ඒ කලින් මගින් වෙච්ච අකුසල්, ඒ කලින් වෙච්ච වැරදි දැන් නිවැරදි කරන්න බෑ, ඒව වෙලා ඉවරයි. මම අද ඉඳලා බොරු කීමෙන් වලකිනවා කියලා එයා අදිෂ්ඨාන කරගෙන බොරු කීමෙන් වැළකීම තුළ සමාදන් වෙනවා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරපු කෙනෙකුට අහන්න ලැබෙනවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආදීනව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකින් අත් මිදෙන්න කියලා දේශනා කරලා තියෙනවා. ඒ අත් මිදීමේ ආනිසංශ පෙන්ලා තියෙනවා. එතකොට එයා කල්පනා කරනවා, මමත් දැන් අපිත් එක්කත් සමහර අය ඇවිත් කියනවා, අනේ ස්වාමීන් වහන්ස, ඉතින් මේ ධර්මයේ දන්නේ නැති කාලේ මම හවසට ගෙදෙට්ටත් ගෙනල්ලා ටිකක් බිව්වා කියනවා. හැබැයි මං කාටවත් කරදර කළේ නැහැ කියනවා. එහෙමත් කියනවා, අර තමන් හොඳ කෙනෙක් කියලා පොඩ්ඩක් පෙන්නන්න, මං බිව්වට කාටවත් කරදර කළේ නැහැ කියන එක. හැබැයි තින් බොන එක තමන්ටම කරදරයක්, ගෙදරායට කරදරයක්. ඒක කරදර නොවී තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ එපා කියන්නේ නෑනේ. ඉතින් කියනවා මෙහෙම කළා, හැබැයි දැන් කරන්නේ කියනවා. සමහරු කියනවා, අනේ ස්වාමීන් වහන්සේ, ඉතින් ඉස්සර නම්
මගුල් ගෙවල්වල ගිහාම ඊට පස්සේ පාටිවලදී අපිත් බිව්වා කියනවා. හැබැයි දැන් නම් බොන්නේ නැහැ කියනවා. ඉතින් ඒ විදිහට දැන් මේ මත්පැන් බීපු කෙනෙකුට මේ මත්පැන් බීමේ ආදීනව අහන්න ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ඒකින් වැළකීමේ ආනිසංස අහන්න ලැබෙනවා. එතකොට එයා කල්පනා කරනවා අතීතේ වැරදි දැන් මට නිවැරදි කරගන්න බෑ. ඒක වෙලා ඉවරයි. ඒ ගැන දැන් මම පසුතැවුණා කියලා ඒව නිවැරදි වෙන්නේ නෑ. හැබැයි දැන් මට මේ වර්තමානයේ මත්පැන් භාවිතයෙන් වැළකීලා මගේ අනාගතේ යහපත් කරගන්න පුළුවන් කියලා හිතලා එයා මත්පැන් භාවිතයෙන් වළකිනවා. මත්පැන් භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය හොඳට අදිෂ්ඨාන කරගෙන සමාදන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ප්‍රාණඝාතයෙන් වළකිද්දී, සොරකමින් වළකිද්දී, වැරදි කාම සේවනයෙන් වළකිද්දී, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිද්දී එතෙක් ඒ සිද්ධ වෙච්ච පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. එයි දැන් එයා කුසලේක පිහිටියා ඒ පාපයෙන් අත් මිදෙන්න. දැන් එතකොට එතනින් එහාට එයාගේ ජීවිතයත් එක්ක ඒ පාපය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ අකුසලේ දැන් එයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි. දැන් එයා සිල්වත්. එතකොට අර අතීත වැරදි, අතීත අකුසලය ප්‍රහාණය වෙලා යනවා. දැන් ඔන්න සීලය තුළ ජීවිතයට පින් රැස් වෙන්න, කුසල් රැස් වෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත්නි පුඤ්ඤාභිසන්ද කියන සූත්‍ර දේශනාවේදී කෙනෙක් ගුණ දැනගෙන සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අයම් පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ. මේක තමයි ජීවිතයකට ගලන පළවෙනි පින් ගඟ, කුසල් ගඟ. කෙනෙක් සිත පහදවාගෙන ගුණ දැනගෙන සී සද්ධර්මයේ සරණ යනවා. මේක තමයි ජීවිතයකට ගලන ဒုတိယෝ පුඤ්ඤාභිසන්දෝ, ဒုတိယෝ කුසලාභිසන්දෝ, දෙවෙනි පින් ගඟ, දෙවෙනි කුසල් ගඟ. ගුණ දැනගෙන අවබෝධයෙන් සංඝරත්නයේ සරණ යනවා. ආර්ය සංඝරත්නයේ රහතුන්ගේ ගුණ ගැන හිත පහදවාගෙන, මගඵලලාභී ශ්‍රාවකයන්ගේ ගුණ ගැන හිත පහදවාගෙන සංඝරත්නයේ සරණ යනවා. ඒක ජීවිතයට ගලන තුන්වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට තෙරුවන් සරණ යෑමෙන්ම සිත පහදවාගෙන ගුණ දැනගෙන ඒක නාගේ ජීවිතේට පින් ගංගා, කුසල් ගංගා තුනක් ගලනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ පින් ගඟ, කුසල් ගඟ සුකස්සච ආහාරා, ජීවිතේට සැපේ උදා කරලා දෙනවා. සෝ අග්ගිකා සග්ග සංවත්තනිකා, ජීවිතේ සුගතිගාමී කරවනවා. ඊළඟට රකින්න සෑම සිල්පදයක් පාසාම ප්‍රාණඝාතයෙන් වළකිද්දි, සොරකමින් වළකිද්දි, වැරදි කාම සේවනයෙන් වළකිද්දි, බොරු කීමෙන් වළකිද්දි, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිද්දි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පුණ්‍ය ගංගා, කුසල ගංගා පහක් ජීවිතයට ගලන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් තෙරුවන් සරණේ මනාකොට පිහිටලා සිල්පද පහ මනාව ආරක්ෂා කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයට නිරන්තරයෙන්ම පුණ්‍ය ගංගා, කුසල ගංගා කීයක් ගලනවද? 8ක් ගලනවා. ඔන්න දැන් එයාගේ ජීවිතයට පින් ගලන්න, කුසල් ගලන්න පටන් අරගෙන අර සිද්ධ වෙච්ච අකුසල් පාප කර්ම ප්‍රහාණය වෙලා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
ඒ විතරක් නෙවෙයි ඒ කෙනා දැන් මේ තිසරණ සහිත පංචශීලයේ පිහිටලා කේලාම් කීමත් අත්හරිනවා සමගිය පිණිස පවතින එකිනෙකා ප්‍රියමනාප වාසය කිරීම පිණිස පවතින සමග්ගකරණී වාචා භාසිතා හොති සමගිය ඇති කරවන වචන කතා කරන කෙනෙක් වෙනවා ඒ වගේම අනිත් අයගේ හිත රිදෙන පීඩාවටපත් වෙන දුකටපත් වෙන පරුස වචන කතා කිරීම අතහැරලා අනිත් අයගේ හිත සංසිඳෙන අනිත් අයට ප්‍රියමනාප භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රේමණීය හදයංගම ප්‍රේමණීය හෘදයාංගම බහුජන කන්තා බහුජන මනාපා බොහෝ දෙනා අහන්න කැමති මිහිරි වචන කතා කරනවා මෛත්‍රී සාගත වචන කතා කරනවා ඊළඟට එයා ධර්ම කතාවේ දෙනවා ඔන්න ජීවිතේට දැන් ටිකෙන් ටික පින් රැස් වෙන්න කුසල් රැස් වෙන්න පටන් අරගෙන ඊළඟට ඒ කෙනා මේ ධර්මයේ අහන්න කලින් කල්යාණ මිත්‍ර සේවනයේට එන්න කලින් ඔහේ දෙතිස් කතා කතා කර කර හිටපු කෙනෙක් නමුත් දැන් එව්වෑන් වැලකිලා අර්ථවත් දෙයක් තමන්ටත් අනිත් අයටත් යහපත ඇති වෙන දෙයක් දහම් කතාව කරන කෙනෙක් බවට පත් වෙනවා ඔන්න තවත් වචනය සංවර කර ගන්නෝ මේ විදිහට යා වචනෙන් යහපතේ පිහිටලා පින් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා ඊළඟට කලින් තරහ ගත්තු අනිත් අයගේ දේවල් Taman සතු කරගන්න ලෝභයෙන් කල්පනා කරපු මිත්‍යා දෘෂ්ටික වෙලා හිටපු කෙනා ධර්මයේ අහන්න ලැබුණට පස්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක ඒ කෙනා තරහ දුරු කරලා ව්‍යාපාදේ දුරු කරලා මිත්සිත පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා මෛත්‍රියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම විෂම ලෝභය අතහැරලා පරිත්‍යාගයේ පුරුදු කරන දන් දෙන අනිත් අයට උදව් උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටිය අතහැරලා කර්ම කර්මඵලයේ විශ්වාස කරන මෙලෝ පරලෝ විශ්වාස කරන අකුසල් විපාක විදිහට නිරයේ ප්‍රේත ලෝකේ අසුර ලෝකේ උපත් කරා යනවා කියලා විශ්වාස කරන කුසල විපාක විදිහට දෙවියන් අතර බඹුන් අතර උපතක් කරා යනවා කියලා විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව අයහපත් කර්මයන්ගින් වැළකීලා යහපත් දේවල් කරන කියන හිතන කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න දැන් පින්නත් නියාගේ ජීවිතේට තිසරණේ සහ පංචශීලයෙන් පින් ගංගා කුසල ගංගා ගලන්න පටන් ගත්තා. ඊළඟට වචනේ තවදුරටත් සංවර කරගෙන ජීවිතේට පින් දැන් රැස් වෙනවා ඒ වගේම හිතිනුත් එයා පින් කරන ඒ මනෝ සුචරිතයේ යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා දැන් එතකොට එයා අර තමන්ගේ අතීත සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු හිත හිතා පසුතැවෙනවා දුක් වෙනවා කනගාටුවට පත් වෙනවද එහෙම නැත්නම් ඒ වැරදි නිවැරදි කරගෙන ජීවිතේට යහපත් දේවල් එකතු කරගන්නවද මොකද්ද ඒ දෙකෙන් දැන් මේ ආර්ය ශ්‍රාවකයා කරන්නේ අර පරණ වැරදි අමතක කරනවා ධර්මයේ දන්නේ නැති කාලේ කල්යාණ මිත්‍රයා සුරක් නැති කාලේ තමන් අතින් කයින් වචනින් මනසින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් ඒ අමතක කරනවා එව්ව සිහි කර කර දුක් වෙන්නේ පසුතැවෙන්නේ නැහැ එයා තමන්ගේ ජීවිතය නිවැරදි පැත්තට ගොඩනගාගෙන
ඒ නිවැරදි දේවල් පුළුවන් තරම් ජීවිතය තුළ දියුණු කරනවා, ජීවිතයට එකතු කරගන්නවා. එතකොට මේ හැම දෙයක් පාසාම එයාගේ ජීවිතයට පින් රැස් වෙනවා, කුසල් වැඩෙනවා, යහපත් පැත්ත දියුණු වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්ම විනය තුළ අච්ඡයං අච්ඡයතෝ දිස්වා, වරද වරදක් වශයෙන් දැකලා ඒකට ධර්ම විනයානුකූලව පිළියම් කරලා ඒ වරද නිවැරදි කරගන්නවා නම් ඒක මේ බුද්ධ ශාසනය තුළ දියුණුවක්මයි, අභිවෘද්ධියක්මයි කියලා. දැන් රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත්තුන් නැද්ද අඟුලිමාල? අර මිනිස්සු දහස් ගණනක් මරමින්, ඒ මරණ මිනිස්සුන්ගේ ඇඟිලි කපලා මාලයක් හදාගෙන ගෙලේ දාගෙන හිටපු අඟුලිමාල, ඊට පස්සේ දහස්වෙනි ඇඟිල්ල හොයාගන්න තමන්ගෙම අම්මා මරන්න තීරණය කරපු අඟුලිමාල, ඊළඟට ඒ දහස්වෙනි ඇඟිල්ල සම්පූර්ණ කරගන්න භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න හිතාගෙන පිටිපස්සෙන් කඩුවක් කරගෙන පන්නපු අඟුලිමාල මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේගේ එක ගාථා රත්නයකින් දමනේ වුණා. අඟුලිමාලය, මම නැවතිලා ඉන්නේ, ඔබත් නවතින්න කියලා දේශනා කළා. එතන අඟුලිමාල කල්පනා කළා, දැන් ශ්‍රමණයන් වහන්සේ ගමන් කරමින් මට නවතින්න කියනවා. උන්වහන්සේ නැවතිලලු ඉන්නේ. මොකද්ද මේ කිව්වේ කියලා කල්පනා කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අඟුලිමාලය, මම සියලුම සත්වයන් කෙරෙහි වදක චිත්තය ප්‍රාණඝාතයේ සම්පූර්ණයෙන්ම අතහැරලා සියලුම සත්වයන් කෙරෙහි මෙත්සිතින් වාසය කරන්නේ. ඒ නිසා මම නතර වෙලා ඉන්නේ. ඔබ තුල කිසිම සත්‍යයක් කෙරෙහි කරුණා මෛත්‍රියක් දයාවක් නැහැ. ඔබ ප්‍රාණඝාතයේ යෙදෙමින් ඉන්න කෙනෙක්. ඒකයි ඔබට නවතින්න කිව්වේ කියලා කිව්වා, දේශනා කළා. මොකද වුනේ? අර අඟුලිමාල ඒ ප්‍රාණඝාතයේ සම්පූර්ණයෙන්ම අතහැරියා. අතහැරලා භාග්‍යතුන් වහන්සේ ගාව වැඳ වැටිලා උතුම් පැවිද්ද උපසම්පදාව ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ පැවිදි කළා, උපසම්පදා කළා. පන්සිල් නොරැකපු අඟුලිමාල මූලික වශයෙන් ශික්ෂාපද 227ක් ආරක්ෂා කරන කෝටි සංඛ්‍යාත අදිශීල වූ උපසම්පදා සීලේ රකින ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊළඟට අර දරු ගැබ හිර වෙලා දරූපත සිද්ධ වෙන්නේ නැතුව හිටපු අම්මා ගාවට ගිහිල්ලා සෝතාපන්න ඵලයට පත් වෙලා සෙත් පැතුවා. යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ, නැගණියනි මම මේ මාර්ගඵලලාභී ආර්ය ජාතිය උපන්දා පටන් නාබිජානාමි සංචිච්ච ජීවිතාවෝරෝපේතුං, සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතුං, දැන දැන සතෙකුගේ ප්‍රාණේ නැතිකලේ නෑ. ඒක සත්‍යයක්. තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති කියලා අර මාතාවට සෙත් පැතුවා. ඒ සත්‍යානුභාවයෙන් සුවසේ දරූපත සිදුවේවා කියලා. ඒ අම්මට බොහොම පහසුවෙන් දරූපත සිද්ධ වුණා. ඉතින් ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අර දහස් ගණන් ප්‍රාණඝාතයේ දෙමින් හිටපු මිනිස්සු මරමින් හිටපු කෙනා. දැන් එතකොට අර බණ ඇහුවානම් අර නිගණ්ඨනාත පුත්ත කියපු බණ එයා කිව්වේ කොහොමද? ප්‍රාණඝාතය කරන අය අනිවාර්යෙන් නිරේ යනවා කිව්වා.
නිරේගිය නෑ. ප්‍රාණඝාතයෙන් වැළකුණා, කුසලයට ආවා, ගුණධර්ම දියුණු කළා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කළා, නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊළඟට අපි ගත්තොත් අම්බපාලි තෙරණිය. දැන් අම්බපාලි තෙරණිය මේ ජීවිතේ විතරක් නෙවෙයි ගිහි කාලේ ගණිකා වෘත්තියේ දුනේ ජීවිත 500ක් එක දිගට ගණිකාවක්. ඇයි රහත් භික්ෂුණියකට අපහාසයක් කළා ගණිකාව කියලා. රහත් භික්ෂුණියකට ආර්ය උපවාදයක් කළා. ඊළඟ ජීවිතේ ගිහිල්ලා ඉපදුනා නිරයේ බොහෝ දුක් දුම්නස් ඉඳලා මිනිස් ලෝකෙට ආවට පස්සේ අර දැන් කර්ම විපාකේ එනවා ජීවිත 500ක් ගණිකාවක්. මේ ජීවිතේදීත් ගණිකා වෘත්තියේ දුනා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ඒ පරම කල්යාණ මිත්‍ර භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ සී සද්ධර්මය අහලා නිවැරදි වුණා. වැරදි කාම සේවනෙන් අත් මිදලා සිල්වත් භවයේ පිහිටියා. ඊළඟට තමන්ගේ කුසින් උපන් කොණ්ණඤ්ජ කියන ස්වාමින්වහන්සේගෙන් ධර්මය අහලා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. ටික කලකින් සීල සමාධි ප්‍රඥා පරිපූර්ණත්වයට පත් කරගෙන නිකෙලෙස් මුනිවරියක් බවට පත් වුණා. දැන් බලන්නේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ, ඒ අම්බපාලි තෙරණිය තමන් අතින් වෙච්ච වැරදි ගැන හිත හිතා හිටියානම්, අනේ මං දහස් ගණනක් මරපු කෙනෙක්නේ, මං අම්මා මරන්නත් පැන්නුවානේ, භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙරුත් මං කඩුවක් කරන් පැන්නුවානේ කියලා ශෝක වෙවි හිටියානම්, පසුතැවුනානම්, දුකටපත් වෙවි හිටියානම් කවදාවත් මාර්ගඵල ලබන්න පුළුවන්ද? බෑ. ඊළඟට අම්බපාලි තෙරණිය කල්පනා කළා නම්, අනේ මම කත කරපු ජීවිතේ මොනතරම් මේ නරක ජීවිතයක්ද, මොනතරම් පව් කන්දරාවක් මං රැස් කළාද, මං ගත කරපු ජීවිතේ මොනතරම් මේ පිළිකුල් සහගත එකක්ද කියලා කල්පනා කර කර හිටියානම් කවදාවත් මගඵල ලබන්න බෑ, රහත් වෙන්න බෑ. නමුත් ඒ අතීත වැරදි ගැන පසුතැවෙන්න, දුක් වෙන්න, කනගාටුවට පත් වෙන්න ගියේ නෑ. ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. කල්යාණ මිත්‍ර සම්පත්තියත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබුණට පස්සේ වැරද්දෙන් අත් මිදිලා නිවැරදි බව තුල පිහිටියා. දුස්සීල භවෙන් අත් මිදිලා සිල්වත් භව තුල පිහිටියා. අකුසලෙන් අත් මිදිලා කුසලේ පිහිටියා. මිත්‍යා මාර්ගයෙන් අත් මිදිලා නිවැරදි මාවතට ආවා. ඒ මාවත තුළ සීල සමාධි ප්‍රඥා පරිපූර්ණත්වයට පත් කරලා නිකෙලෙස් මුනිවරියන් විදිහට පිරිනුවන් පෑවා. එහෙමනම් පින්නත්නි, අපිත් අපේ ජීවිතේ සම්බන්ධයෙන් අන්න ඒ කාරණා තමයි ආදර්ශයට ගන්න ඕනි. බොහෝ විට මේ වර්තමානයේ මේ සමාජ රටාව, මේ අකුසලයට යොමු වෙන පරිසරය, මේ කාමභෝගී සමාජයත් එක්ක කෙනෙක්ගේ ජීවිතය සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොටම බොහෝ වැරදි අඩුපාඩු සිද්ධ වෙලා. දැන් අපිට ওই බියකරුව මේ සසරේ චිත්‍රපටිය මේ ප්‍රදර්ශනය කරපු දවස්වල මේ පාසල් දුවල පුතාලා, විශ්වවිද්‍යාල දුවල පුතාලා ඇවිල්ලා තමන් අතින් වෙච්ච අඩුපාඩු වැරදි අකුසල් අපේ ඉදිරියේ කියලා අඬ අඬ නිවැරදි වෙනවා. සමහරට අපිට පුදුමත් හිතෙනවා මේ වයස වෙනකොට මෙච්චර අඩුපාඩු මේ ජීවිතවල වෙනවද කියලා. සමහරුන්ගේ ජීවිතවල සිල්පද එකක්වත් රැකිලා නැහැ, පහම කැඩිලා විශ්වවිද්‍යාල වයසට එද්දී, තරුණ වයසට එද්දී. ඉතින් ඒ අය, නමුත් ඒ වැරදි ගැන කොච්චර පසුතැවුණත්, දුක්ුණත්, කනගාටුවට පත් වුණත් වැඩක් නැහැ. ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි.
භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන්නේ ඒ වැරදි අඩුපාඩු ගැන, වෙච්ච අකුසල් ගැන පසුතැවිතැවි දුක්ඛවි කනගාටුවෙන් ඉන්න කියලා නෙවෙයි. දැන් මේ දේශනාව ඉතා පැහැදිලිව පෙන්නනවා. එවෙන් අත්මිදිලා වර්තමානී යහපතේ පිහිටන්න, සිල්වත් බව තුල පිහිටන්න, කුසලයේ පිහිටන්න, පැරණි වැරදි මෙනෙහි කර කර ඉන්න එක අතහැරලා වර්තමාන කුසලයේ ගැන, වර්තමාන සීලයේ ගැන සිහි කරන්න කියලා පෙන්වන්නේ. ඊට පස්සේ එතනින් නතර වෙන්නෙත් නැහැ. දැන් ඔන්නේ යා තිසරණේ කෙරෙහි ශ්‍රද්ධාවටපත් වුණා, පංච සීලයේ පිහිටියා, ඊළඟට දස කුසලයේ පිහිටියා. ඊට පස්සේ දස කුසලයේ පදනම කරගෙන ඒ දස කුසලයේ ජීවිතේ පිහිටවාගෙන මොකද කරන්නේ? ඒ ආර්ය ශ්‍රාවකයා, අරිය ශාවකෝ, ඒවම් විකදා බිච්චෝ විකත ව්‍යාපාදෝ අසම්මූල්හෝ සම්පජානෝ පතිස්සතෝ, මේ විදියට ආර්ය ශ්‍රාවකයා විසම ලෝභේනුත් තොර වෙලා, කෝපසිතින් තොර වෙලා, මෛත්‍රී සහගත වෙලා, සිහි නුවණින් යුක්තව මෙත්තා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්තා විහෙරති. ඒ දස කුසලයේ තුල පිහිටලා එයා හොඳට මෛත්‍රී චිත්ත සමාධිය, මෛත්‍රී සිත එක දිසාවක් අරමුණු කරගෙන පතුරවනවා. නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊළඟට ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා කියලා මිත්සිත මෛත්‍රී චිත්ත සමාධිය පුරුදු කරනවා. ඒක දිසාවක් අරමුණු කරගෙන මිත්සිත පතුරවනවා. ඒ විදිහටම තථා ဒුතියන් තථා තතියන් තථා චතුත්තින්, නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ, ඒ වගේම දකුණු දිසාවේ සිටින සියලුම සත්වයෝ, ඊළඟට බටහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ, උතුරු දිසාවේ සිටින සියලුම සත්වයෝ, වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා කියලා ඒ මෙත් සිත පුරුදු කරනවා. සියු දිසාව ඇසුරු කරගෙන ඒ වගේම ඉති උද්දමතෝ තිරියං, ඒ විදිහටම අනුදිසාවන්ට, උඩ දිසාවට, යට දිසාවට, දස දිසාවටම මෙත් සිත පතුරවනවා. සබ්බදි සබ්බත්තාය සබ්බාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අව්‍යාපජ්ජෝ පරිත්තා විහෙරති. හැම පැත්තකටම, හැම දිසාවකටම සියලුම සත්වයන් අරමුණු කරගෙන වෛර නැති, තරහ නැති මෙත්සිත මෛත්‍රී චිත්තය පතුරවනවා, මෛත්‍රී භාවනාව කරනවා. එතකොට අර එකතු වුණ පින්වලට තව තවත් මහත්ඵල මහානිසංස පින් රැස් වෙනවා. දැන් මේ පින්තුන් දන්නවා මෛත්‍රී භාවනාව කියලා කියන්නේ පින අතර අග්‍ර පින. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යානි කානිච බික්කවේ ඕපදිකානි පුඤ්ඤකිරිය වත්තෝනි. පින්නත් මහණෙනි, යම් තාක් මත්තේහි සැපවිපාක උදා කර දෙන පුණ්‍ය කටයුතු, පුණ්‍යක්‍රියා තියෙනවද? සබ්බානිතානි මෙත්තා චේතෝ විමුක්තියා කලන්නාග්ගන්ති සෝලසින්. ඒ සියලුම පින්වලට වඩා මෛත්‍රී චිත්ත සමාධියෙන්, මෛත්‍රී භාවනාවෙන් රැස්සෙන පින අග්‍රයි. ඒක හරියට සොලොස් කලාවෙන් එකක් කියලවත්
අනිත් පින්කන් සමාන කරන්න බෑ කියනවා මෛත්‍රී භාවනාව තුළට ඇස්සෙන පිනට. එතකොට දැන් මේ ශ්‍රාවකයා තිසරණේ පිහිටලා සිල්වත් භවයේ පිහිටලා දස කුසල කර්මයන් රැස් කරමින් මෛත්‍රී භාවනාවත් පුරුදු කරනවා. එතකොට මෛත්‍රී භාවනාව පුරුදු කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒකට උපමාවක් අර සක්පිඹින කෙනෙක් නැගෙනහිර පැත්තට හැරිලා සක්පිඹුත් ශබ්ද යන්නේ ඒ පැත්තට. දකුණු දිශාවට හැරිලා සක්පිඹුත් ශබ්ද යන්නේ ඒ පැත්තට. එතකොට එයා හැරෙන දිශාවට තමයි මේ පිඹින ශබ්දය පැතිරෙන්නේ. ඒ වගේ කියනවා මේ ශ්‍රාවකයායි දිසා වශයෙන් සියලුම සත්‍යයන් කෙරෙහි මිස්සිත පතුරවනවා. එහෙම මෛත්‍රිය පතුරවනකොට මෛත්‍රී චිත්ත සමාධිය හොඳට දියුණු වෙලා බහුල වශයෙන් දියුණු වෙලා මෛත්‍රී චිත්ත සමාධිය එයා තුළ හොඳින් දියුණු වෙනකොට අර කලින් සිද්ධ වෙච්ච පාප කර්මයන්ගේ යම් අකුසල කර්මයක් රැස් වෙලා තිබුණද ඒක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා කියනවා. කලින් සිද්ධ වෙච්ච පාප කර්ම කියලා කිව්වේ, දැන් අපි අර කතා වුණානේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්මය අහන්න කලින් සිද්ධ වෙච්ච අකුසල් තියෙනවා නේද? අර මීයෝ මැරුණෙව්වා, ඊට පස්සේ සර්පයෝ මැරුණෙව්වා, පොඩි පොඩි හොරකම් කරපුවා. සමහර වෙලාවට තියෙන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ. ඊට පස්සේ අර නොදන්නාකමින් ගප්සා කෙරුණෙව්වා, ඊළඟ වැරදි කාම සේවනයේ යෙදුණ අකුසල්, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරපුවා. කෙනෙක්ගේ ජීවිතේ අකුසල් විදිහට රැස් වෙලා තිබුණා. නමුත් දැන් එයා මුලින්ම එවුවා අකුසල් කියලා තේරුම් අරගෙන එවුවෙන් බැහැර වෙලා කුසලයට ආවා. තෙරුවන් සරණ ගියා, පංචශීලයේ පිහිටියා. ඊට පස්සේ දස කුසල් රැස් කරන කෙනෙක් වුණා. ඊළඟට හොඳට සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන, මෛත්‍රී චිත්ත සමාධිය පුරුදු කරන කෙනෙක් බවට පත් වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දැන් ජීවිතේට පිං ගංගා කුසල ගංගා ගලලා එයාගේ ජීවිතේ පිනෙන් කුසලයෙන් යහපතින් පිරෙන්න පටන් අරගෙන. එතකොට අර නොදන්නා කාලේ වෙච්ච අකුසලයන් නිසා යම් කිසි කර්ම විපාක තිබ්බද එව්වා අර ඉපදුන කුසල් බලයෙන් ඒ කුසලයේ මහන් තත්වයෙන් නැති වෙලා යනවා, ප්‍රහාණය වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔබට මතකද අර ලෝණපල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, තෙරුවන් සරණ නොගිය, සිල් රකින්න නැති, දස කුසල් වඩන්නේ නැති, බණ භාවනා කරන්නේ නැති පෘතජ්ජනෙක්ගේ සිත හරියට මේ පොල් කට්ටක තියෙන වතුර පොදක් වගේ පටුයි කියනවා. ඒ පොල් කට්ටට ලුණු ටික දාපුවාම මොකද වෙන්නේ? පොල් කට්ටේ වතුර ඉක්මනින්ම ලුණු රහ වෙනවා. අන්න ඒ වගේ කියලා දේශනා කළා පෘතජ්ජනයාගේ හිත. එයා රැස් කරපු අකුසල ධර්ම එයා නිරයට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකයට ගෙනියනවා. හැබැයි තෙරුවන් සරණේ පිහිටලා සිල්පද මනාකොට රකිමින් දස කුසල් වඩමින් බණ භාවනා කරන ආර්ය ශ්‍රාවකයෙක්ගේ හිත භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගංගා නම් ගඟ වගේ පුළුල් වෙනවා. ඒ පුළුල් වෙන්නේ මොකෙන්ද? පිනෙන් කුසලයෙන් පුළුල් වෙන්නේ. එතකොට ඒ ගඟට දානවා ලුණු කැට ටිකක්. ගංගේ වතුර ලුණු රහ වෙයිද නැත්නම් ගන්දියේ ලුණු කැට ටික දිය වෙලා යනවද? ගන්දියේ ලුණු කැට ටික දිය වෙලා යනවා.
අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යංච පාපං කතං කම්මං කුසලේන පිටියේති සිද්ධ වෙච්ච අකුසල් පාපී දේවල් බලවත් කුසල් උපද්දවාගෙන මැඩපවත්වන්න පුළුවන් කියලා. එතකොට ඒ කෙනාගේ හිත දැන් ආර්ය ශ්‍රාවකෙක් විදියට පිනෙන් කුසලයෙන් පුළුල් වුණාට පස්සේ එයාගේ ජීවිතේට පෘතජ්ජනේකුට වගේ අර කර්ම බලපාන්නේ නැහැ. ඒක කර්ජකාය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ජීවිතේට පොඩි විපාකයක් දීලා අවසන් වෙලා යනවා කියනවා. ඒ සිද්ධ වෙච්ච අකුසල් ඊළඟ ජීවිතයට ගෙනියන්නේ නැහැ කියනවා. දුගතියට පමුණුවන්නේ නැහැ. එහෙනම් බලන්න පින්වත්නි, මේ තිසරණේ කියන්නේ සිල්වත් බව කියලා කියන්නේ, මේ දස කුසල් කියලා කියන්නේ, මේ බ්‍රහ්ම විහාර භාවනා කියලා කියන්නේ කොච්චර වටින දේවල්ද. ඉතින් එයා ඒ විතරක් නෙවෙයි, මෛත්‍රී භාවනා විතරක් නෙවෙයි, සියලුම සත්වයන් අරමුණු කරගෙන මුදිතා භාවනාවත් වඩනවා. මුදිතා භාවනාව කියලා කියන්නේ එයා අන් අයගේ යහපතට සැපතට කැමති කෙනෙක් වෙනවා. එතකොට අනිත් අය දියුණු වෙනවට, අනිත් අයට යහපතක් සිද්ධ වෙනවට සතුටු වෙන කෙනෙක් වෙනවා. එහෙම කෙනෙක් වෙලා එයා මුදිතා සමාධිය දියුණු කරනවා. මං වගේම මේ නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා, සීලයෙන් වැඩෙත්වා, දහම් දැනුමින් වැඩෙත්වා, ත්‍යාගයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා කියලා මුදිතා භාවනාව දියුණු කරනවා. එතකොට මේ මුදිතා සමාධිය දියුණු කරද්දී, බහුල වශයෙන් දියුණු කරද්දී එයාගේ ජීවිතයට තව තවත් පින් ගලන්න පටන් ගන්නවා. පිනෙන් බලවත් වෙනවා. එතකොට අර අකුසල විපාක ඒ පිනේ බලවත්කමින්, කුසලයේ තියෙන බලවත්කමින් මැඩපෑත් වෙනවා. මේ ජීවිතේට යම් සුළු විපාකයක් දීලා ඒක අවසන් වෙලා යනවා, මතු ජීවිතේ දුගතිය කරා ගෙන යන්නේ. දැන් නිගණ්ඨනාත පුත්ත කිව්වේ කොහොමද? පන්සිල් බිඳුනනම් කාගේ හරි ඒ හැමෝම දුගතිය යනවා කිව්වා. ඔන්න භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා නියම විසඳුම, සත්‍ය විසඳුම පෙන්නනවා. නෑ, ඒ අකුසල් සිද්ධ වෙච්ච අයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මය අහලා සිල්වත් වෙලා ගුණවත් වෙලා ධ්‍යාන සමාධි දියුණු කරලා ඒ අයට ඒ අකුසල විපාක මැඩපවත්වා ගන්න, කුසලේ ඉස්මතු කරගන්න අවස්ථාව තියෙනවා කියලා පෙන්නනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ කාලේ දැන් අපි ගත්තොත් ඔන්න සංකිච්ච මහරහතන් වහන්සේ ඝාතනය කරලා බිලි පූජාවක් කරන්න සූදානම් වුණා 500ක සොරු පිරිසක්. එතකොට ඒ සොරු ඒ වෙනකොට සොරකම් කරමින්, මිනිස් බිලි දෙමින් ඒ සොරකම් සාර්ථක කරගන්න උත්සාහ කරපු, ඊට පස්සේ වනයේ ඉන්න සත්තු ඝාතනය කරපු අය. හැබැයි සංකිච්ච මහරහතන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාරය ඉදිරියේ පැහැදිලා, ඒ නිකලෙස් ගුණයට පැහැදිලා, ඒ 500ම ඒ සොරකම් අත්හැරියා. ඊළඟට ඒ ප්‍රාණඝාතය අත්හැරියා. සංකිච්ච මහරහතන් වහන්සේ සෙවණි පැවිදි වුණා. භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ 500 දෙනාම රහතන් වහන්සේලා 500ක් බවට පත් වුණා. අකුසල් කර කර හිටපු අය, නමුත් ඒ අකුසලෙන් අත් මිදිලා කුසලය
පරිපූර්ණ වශයෙන්ම දියුණු කරගත්තා. ඉතින් පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ ළඟට දේශනා කරනවා, ඒ කෙනා මෙත්තා මුදිතා වගේම කරුණා භාවනාවත් වඩනවා. කරුණා භාවනාව වඩනවා කියන්නේ එයා කල්පනා කරනවා, මම මේ මාමින්ම මේ නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා, කායික සුවයට පත්වෙත්වා, මානසික සුවයට පත්වෙත්වා, සුවපත්වෙත්වා, සාන්ත සුවයට පත්වෙත්වා කියලා කරුණා භාවනාව පුරුදු කරනවා. එතකොටත් ඒ කරුණා භාවනාව පුරුදු කරද්දී, බහුල වශයෙන් පුරුදු කරද්දී, ඒ කරුණා ධ්‍යාන තුල, ඒ කියන්නේ කරුණා සමාධිය තුලින් ධ්‍යාන ඉපැද්දවීම තුල බොහෝ පුණ්‍ය ධර්මයන් ජීවිතයට එකතු වෙනවා. එතකොට අර රැස් වෙච්ච යම් අකුසල ධර්මයක් ඇද්ද කලින් ඒකේ කුසලයේ බලයෙන් යටපත් වෙලා යනවා, ග්‍රහණය වෙලා යනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එයා උපේක්ඛා භාවනාවත් පුරුදු කරනවා. උපේක්ඛා භාවනාව කියන්නේ කල්පනා කරනවා, මාමින්ම මේ සියලුම සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ, කර්මය තමයි ඥාතියා කරගෙන ඉන්නේ, කර්මය තමයි මේ සත්වයන්ට උපදින ස්ථානයක් සකස් කරලා දෙන්නේ, කර්මය තමයි මේ සත්වයන්ට පිළිසරණ, කර්මයෙන් තමයි යහපත් අයහපත් කර්ම වලින් යහපත් අයහපත් ප්‍රතිවිපාක ලබලා දෙන්නේ කියලා කර්ම ස්වභාවයේ සිහි කර කර එයා උපේක්ෂා සහගත වෙනවා. එතකොට ඒ උපේක්ෂා භාවනාව බොහෝ කොට දියුණු කිරීම තුලත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එයාගේ ජීවිතයට බොහෝ පින් රැස් වෙනවා, බොහෝ කුසල් එකතු වෙනවා, කුසල් වැඩෙනවා. එතකොට මේ සතර බ්‍රහ්ම විහරණ හොඳට දියුණු කරගෙන යද්දී අර කලින් සිද්ධ වෙලා තියෙන පාපී අකුසල ධර්මයන් නිසා විඳින්න තියෙන දුක් විපාක අඩු වෙලා ප්‍රහාණය වෙලා මේ ජීවිතේ විතරක් සුළු විපාකයක් දීලා අවසන් වෙනවා. ඒ සිද්ධ වෙච්ච අකුසල් හේතුවෙන් එයාව දුගතියට ගෙනියන්නේ නැහැ. එහෙමනම් බලන්න, අපිට කොච්චර පිහිටක් පිළිසරණක් මේ ධර්මයේ තුලින් ලැබෙනවද කියලා. ඒ නිසා අපි අතින් ඕනේ තරම් මේ ධර්මයේ දන්නේ නැති කාලේ, කල්යාණ මිත්‍ර ඇසුරක් නැති කාලේ, කුසල් ලකුසල් ගැන තැකීමක් නැතුව වැරදි අඩුපාඩු සිද්ධ වෙලා තියෙන්න පුළුවන්, අකුසල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ අකුසල් නැවත සිහි කර කර ඉන්න ගියොත්, ඒ අකුසල් ගැනම අපි දුක්ඛෙවි, කනගාටුවටපත් වෙවි, ඒ ගැන පසුතැවෙන්න ගියොත් නැවත දියුණු වෙන්නේ අකුසලෙමයි. ඒ පසුතැවීම කියලා කියන්නේ නීවරණයක්. පසුතැවීම කියන්නේ අකුසලයක්. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එහෙම පසුතැවෙන්න නෙවෙයි, ධර්මය අහන්න ලැබුණට පස්සේ ඒ වැරදි වැරදි වශයෙන් දකින්න කියනවා. අච්ඡයෝ අච්ඡයතෝ දිස්වා. ඒකට ධර්මා ධර්ම විනයානුකූලව පිළියම් කරන්න කියනවා. ඒ කියන්නේ නිවැරදි වෙන්න කියනවා, සිල්වත් භවයේ පිහිටන්න කියනවා. ඊට පස්සේ දස කුසලයේ ඇසුරු කරමින් ජීවිතේට යහපත් දේවල් පින්දහම් කුසල කර්ම රැස් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඒ දස කුසලයේ පිහිටලා හොඳට සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්න, බහුල වශයෙන් දියුණු කරන්න, යලි යලිත් දියුණු කරන්න කියලා දේශනා කරනවා. ඒ චිත්ත සමාධිය හොඳට පුරුදු කරගන්න කියලා පෙන්වා දෙනවා. අන්න එතකොට ඒ තමන් නොදැනුවත්කම හේතුවෙන් තමන්
කුසලයේ අකුසලයේ ගැන නොතැකීම හේතුවෙන් සිද්ධ වුණු වැරදි අඩුපාඩුන්ගේ අකුසල විපාක ප්‍රහාණයටපත් වෙලා කුසල් බලයෙන් යටපත් වෙලා ජීවිතේ සුගතිගාමී කරගන්නත් ධර්මාවබෝධය ලබන්නත් අවස්ථාව සැලසෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් අප සෑම සියලු දෙනාටම මේ ධර්ම මාර්ගයේ තම තමන්ගේ ජීවිත තුළ දියුණු කරගෙන ඒ උතුම් රැකවරණේ ලබන්න මේ උතුම් ධර්මකාරණා හේතු උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු.